බුද්ධරත්නය ධහමරත්නය සංඝරත්නය. අපි බුද්ධරත්නය ගැන ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද උන්වහන්සේ අපි වෙනුවෙන් මනාද කළේ උන්වහන්සේ ඇයිමීම් ලෝකයට පහළ වුණේ උන්වහන්සේ මොුණවගේ දේවල් ද අපි වෙනුවෙන් කළේ අපි මේ දේවල් සොයෙනවා. එහෙම ෝමනාවක් ඇති වඋුණ දවසට. එහෙම නැතිවනතාක් අපි කරන්නේ බොහෝ දෙනා කරන විදිහට අනිත් කෙනා කරන විදිහට අපි මල් පහන් පූජ කරාවි ලොකූ පින්කම් සිද්ධ කරාවි වෙනත් වෙනත් ආමිසයටම බරදේවල් කරමින් අපිින්දීවි මෙලොබින් සමගනීවි නැවතත් පුරුදු දැනවටම යාවි. අපි තේරුම්ගත්තින හැ අපේ වැදගත්කම බුද් ශාසනයක වැදගත්කම සම්මා සම්බුදුවරයණන් වහන්සේ කෙනෙගේ දේශනාවක වැදගත්කම අපි තේරුම්ගත්තිින් නැති නිසා. අපි ස්මිණ වහන්සර. ුද්ධරත්නයගෙන බොහෝවෙලාවට සාකචඡාකොට තිෙනවා මට පොඩිගැටලුවක් ඇතිවුණා පහුගේ දවස්සක සමාජමාත්‍යවල ධර්මය කතා කරන බොහෝ අයඉන්න ස්වාමින්හසෙලා හැරුණ හම. ඒ අය විධාර්ථකථන ලබා දෙනවා බුද්ධරත්නයට ඒවගේම ධර්මරත්නයට සංගරත්නයට. සංගරත්නයට ලබා දෙන අර්ථකතන නම් ඒ තරම් මෙලොව සුව පිණිස හෝ පරලොව සුව පිණිස ඒ ගොුණදායි නෑ කියනෙකමට දැක්කාම තේරුනම් කොදේ වගේ දේවල් වලට තමන්ගේ අදහස් එකතු කරන පුදගලියෝොත් සිටින නිසා. අපේ ස්වාමින් වහන්ස මංගේ කතාාවමන් මෙතන කියන්නේ ැහැයි වැඩ සටහන්ට සුදුසු නැති නිසා මංගේඒ නිසා වහසකින් මෙහෙ මහනවා. අපේ ස්වාමීන් වහන්ස මහා සංගරත්නය කියන්නේ කවුද. ශාලිකානෝන මහා සංගරත්නය කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නියෝජනය කිතියෙන්ම කිවොත්. බුදුරජාණන් වහන්සිගේ ස්වභාවේ තේරුම් ගන්නනං, ඒ ස්වභාවේ මහා සංඝ්‍යාතින් තමයි ජීවමානවත් දකින්න වෙන්නේ රූපකායේ නිශ්චිතාකෘතිය මෙබඳුම කියලා බුදුරජණන් වහන්සේගේ රූපකාය පිළිබඳ වර්තමාන සංඝයා ඔස්සේ ගණඩ බැරිවුනාාට සංග සෝභාව කියල කියන්නේ බුද්ධ ස්ෝභාවයමයි. එ එතකොට බුද්ධ ස්ෝභාවය පිළිබඳ අදහසක් ගන්න ශ්‍රාවකයකින් මේ සංඝ කියන සම්මුතිය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් තියන්න ඕන. ඒ පැහැදිලි අවබෝධය හදාගන්න කලින් එකයි බුද්ධදේශනාව හැමබෙලාවකම කියන්නේ මහනිනි මූලික පදනම තමයි බුද්ධ ස්්‍රාවකයගේ ශ්‍රද්ධාව. ස්්‍රද්ධාව නැතුව ප්‍රඥාවතුලින් විතරක් ශක්තිමත් වෙච්ච තැනක සංවාද විසංවාද, මතවාද තර්ක මෙවවිතරයි තුරුවෙන්.. එනිසා බුදුරජණන් වහසිකිෙනව සද්ධාව සහ ප්‍රඥාවකෙන දෙකම සමානව තිබුණට පස්සෙ තමයි. සංග කියන ස්ොභාවේ පිළිබඳවත් මේ ස්ොභාවය තුළ පවතින ආවේනික ලක්ෂණත් හඳුගන්න පුළුවන් වෙන් ශ්‍රදධාව විතරක්තිබිලා ප්‍රඥාව තිබත් අවුලක් තියනවා. ප්‍රඥාව විතරක්තිබිල සද්දාව නැතිවනත් එතනත් අරබු දෙයක් තියෙනවා එකට හේතුව තමයි එතකොට යා හැම්මවෙලාවකම, ප්‍රඥාව පැත්තම්ම ගලපනවායි. එතන දී සමහර විට ශ්‍රද්ධාවට බරපතල බිඳ වැටීමක් වෙන්න පුළුවන්. එතන මාර්ගඵලලාබී ශ්‍රාවකයෙක් බිහි නොවෙන්න පුළුවන්.. එකට හේතුව තමයි ශාලිකාන ඕන මේ මාර්ගපලලාබී ශ්‍රාවකයා බිහි කරන්නේ ශ්‍රද්ධාව කියන බීජය. ඒකනි බුද්ධ දේශනාව කියයනි සද්ධහා බේජන් තපෝට්ටි කියලා එ. පං්ඥා මේ යුගනංගලම්. ශ්‍රදධාව කියන බීජය වපුරන්ට කුඹුරහදාගන්නකොට ඒකට උදව් කරන නගුල තමයි ප්‍රඥාව. කුඹුර මඩකරන්නේ ප්‍රඥාව හැබැයි මඩකරපු කුඹුරක පැලවෙන බීජය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන බීජේම ප්‍රතිඵලේ තමයි අමාමහ නිවන කියල කියන්නේ. එමන නිවනකාරා යනවානන් ශ්‍රද්ධාව කියන කාරණ නැතුව බැහැ ඔබතුමිය මතක් කලා වගේ ශ්‍රද්ධාවේ බුද්ධ කියන ස්වභාවේ ගැන සැලකයුතු ආකාරයකින්. පන්සිල් ලුවවාගේ වැඩ සටහන් වලින් මිනිසුන්ට ඉතාම හොඳින් තේරුම් කලා දීලා තියනවා. ඒමයි සමනන්ස දැන් ඇතම බුදුරජාණන් වහන්සේ පිළිබඳතින ශ්‍රද්ධාව පමණක් ප්‍රමාණවද කියලතත් ප්‍රශ්යකට සාචා කර ඉදයේ දියලන බේවිීමමකද ධර්මරත්නය සංකරත්නය කියැන තුනරුව ගෙන දේශනාකරපු සම්මමා බුදුරජාණන් වහන්සේගේ වචනය අපි පිළිගන්නවන් නම්. බුදුරජාන් වහන්සේ පිබඳ ්‍රදධහ පමණ ප්‍රමාවත්වය නොදී. දුින් විදිලියන්න කියන කාරණය තේරවාදී සම්ප්‍රදාය තුළ ශාලිකානුව වන බුද්ධ කියන ස්භාවයට විතරක් මටිනාකම දෙන්නේ නැහැ. හොඳම. මොකද බුද්ධ සහ දම්ම සංග කියන ත්‍රිවිධ ස්වභාවයක් මේ විශ්වධාතුව මත ගිලා බැහැල පවතිනෝ. ම ඒ ගිලා බැහැල පවතින බුද්ධදම්ම සංග කියන ස්වභාවය පරණ නගරයක නටමුන් හොය හොය නටමුන් හොයහය පරණ නගරයක් මතු කරන හරියට පුරාවිද්‍යාඥයෙක් වගේ බුදුරජාණන් වහන්සේ කළේ, බුද්ධදම්ම සංග කියන ස්වභාවේ මත්ත නිර්වාණය නම් වූ තත්වය මේ විශ්වධාතුව තුළ ගිලා බැහැලතියදේක මතුකරපු එක එමනම් බුද්ධ කියන ස්ොභාවේ විතරක් නෙමෙයි ලෝකයේ පවතින්නේ බුද්ධ කියන්න ස්භාවේ මතු කරන ධර්මය ස්වභාවයකුත් පවතිනවා. ධර්ම කියන ස්වභාවේ විතනක් නෙමෙයි පවතින්නේ ඒ ධර්මය මත දායාද වුණු සංග කියල සවභාවයකුත් පවතිනවා ධර්මී ප්‍රතිලා බාදාගත්ත. මහායානික චින්තනයේ මගේ එකදී බුද්ධ කියන ස්ොභාවේ ුලොකු වටිනා මක් දලා සංග කියන ස්ොභාවේ ඇැල්ලු කර මටමක් තියෙනවානේ සමහරයි ගැන්වීම්මල එකැන මේ නිකායන්තර බුදු සමේම. ඇමුත් ලංකාව තේරවාදී භික්ෂූන් වහන්සේලා වැඩහිටිය මේ කොස් දෙෙල් පොලොස්කාල මේ මහපොේ අහතන් වහන්සලා බිහිවුණ භූමියකනේ අපිමි වාසය කරන්නේ හෙමයි. අපේ පරම්පරාවල් අය හතක් ශාලිකානවන පිටිපස්සට යනකොට රහතන් වහන්සල වැඩහිටිය එහමයි තට ඒ රහතන් වහන්සලා වැඩහිටිය යුගයට ගිහිම් බලනකොට ඒ හැමෝම මේ ත්‍රිවිධ ස්වභාවේ තුළ දායාදවිම් මත තමයි මඟපලවබෝධය කර අගේ. අද ඇත්තටම තිසරනේ සිදුරු තියනු. තිස තිස්සරන සිදරුතිය නොකද බුදුරජාණන් වහන්ේ සමහරය පිගන්න. ධරමයත් යම්තාක්දුරුවට පිගන්නවා සංග කියන ස්භාවේ පිළිබඳ බරපතල ගැරහීමක් වර්තමාන සමාජයේ තියෙන එතකට තිසරය තුළ පුද්ගලයෙක් පිහිටා කියලා කියන බැහැනි නිසාමන් වහසේද. දැන් එතනම ශාලිකානවන තිසරණය සිදුර වෙලාන සි තිසර කැලැල් සහිතයි. හිනි කැලැල් තිසරණයක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ ස්ථාවර වෙන කෙනෙකුට පලවනීම් පෙන්න්නේ තිසරණය තුළ ශක්තිමත්ව වෙන්න කියලන්නේ එහම දැන් තිසරනය තුළ ශක්තිමත් වෙන්න කියලා බුදු දහම කියදී. යායටට යෙන්නේ බුද්ධ දහම්ම කියන දී ස්වභාවයක් මත ශක්තිමත්වීමක් නං තිසරේ තුළ ශක්තිමත් නොවිච්ච ශ්‍රාවකය මඟ පපලවබෝධය කර යන්නත් නැත්තන්. මහිතන වර්තමාන මාර්ග පලවබෝධය ප්‍රමාද කරන්න මාර්ගපලවබෝධය පමා කරන්න බලපාපු ප්‍රධහනම දෙයක් තමයි මේ සංග කියන සම්මුතිය පිළිගැනීම මිනිසු ප්‍රතික්ෂේපකිරීම. පිළිගැනීම ප්‍රතික්ෂප කරන කියම නෙමේ කියන්නේ සංග කියන ස්වභාවේ ගැන ඔබ තුමිය කිවගේ මිනිසුන්ට ඇති අනවබෝධය. නිුන් රිහට අබෝධයක් නෑන හ සංග කියන්නේ කවුද කියලා. ඇත්තටම වර්තමාන පුද්ගලික භික්‍ෂු චර්යාවක්දිහා බලලා සමස්ත සංග කියන ස්වභාවට චෝදනාව යනවනන් යා විශාල අනතුරක වැටිෙනෝවා. වර්තමාන විධ භික්‍ෂූන් වහන්සලගේ චර්්‍යපට පේනවානි හ උන්වහන්සලාගේ එකඒක නියෝජනයන් පේනවා. සමහර භික්ෂූන් වහන්සල්ලාගේ චර්යා ඕලාරිකයි කියල කියන්නත් පුළුවන්. සමහර භික්‍ෂූන් වහන්සේලා තමන්. දේශපාලකයා වෙනුවෙන් තමා නියෝජනය කරන දේශපාලකයා ඔසවා තබන්න කතා කරන බවක් වෙනවා. සමස බුද්ධ කායේේ බුදුරජාණන් වහසේ වැඩසිටිය සමදිතු දේල් සිද්ද වුණනාාව. ඇතටම බුද්ධ කාලයේ එබඳු ස්වභාවේකට භාගතුන් වහන්ේ ඉඩ තිබ්බෙන. . උන්වහන්සේ හරියට විශාල ජලාසයක් වැව් බැම්මකින් පරිසංකරනවගේ මේ බුද්ධ වාසනි පරිසංකරය එතකොට උන්වහන්සේ එකයිුයි කාතාවට පැවිද්ධ දෙනකොට පවා. උන්වහන්සේ ආෂ්ට ගරු දරම පණවල මේ විශාල ජලාසය කඩාගෙන බිඳගෙනයන්න්න තිබුණු අවධානමයි නැති කරන්න. එබඳු අවධානමක් භාගතුන් වහන්සේ තේරුම්ගන්නවා පුද්ගලානු චරිතව ස්භාවයද බද්ධලා ආසයා අනුසේ ඥානේ ශසයයානන්සේ ඥානේ පාවිච කල ඒ පුද්ලගේ කෙස්වලා කෘතියත් වන්හන්ස දකගන්නවන්නේ. ඉනිසා න්හන්සේ හැමවෙලාවකම පරිසං කලා බුද්ධ සාාසනය. ඒ ප්‍රවේශම තුළත් සමහර තැන්වලඋතුමේ මතුකරපු කාරණය වැදගත්. කඩාගෙන බිඳගෙන ගියපු අවස්ථා තිබුණා එතනදී සද්ධහවන්ත ගිහියෝම එකට උදව් කලා එකන ගිහිියෝ උදව් කලා බුද්සාාසනය පවත්ත ගන්න එතනද සහර ස්වාමින්න් වහන්සේලා සම්බන්ධ මිනිස්සු හැසිරුණනි ශාස්තෘරන් වහන්සකි පැත්තෙන් හිටගෙන බුද්ධ කාලයේ දිහාට ගිහිම් බලනකොට ඒකාලේ බුද්ධ කාලේ මිනිසුන්ගේ චර්යාසාද මිනිස්සුන්ගේ චර්යා හරිම විිකෘතිය ගැන හසට පොවමයි ඒකාලේ ස්වාමීන් වහන්සේලාටත් වැරදුනා සමහරයියට ඇැ වරදිනකොට සමහර ගිහිෝ තමයි උදව් කළේ. දැන් අද භික්‍ෂුවක් දේශපාලන තන්තයේ රිජුව ක්‍රාත්මක වෙනකට ඒ භික්ෂ වෙනුවෙන්. තමන්ගේ සකිය චන්දයේ පාවිච්චි කරන්නත් බෞද්ධය පෙළඹිලා ඉන්න වනන් එබඳු බෞද්ධය ගැත් නැවත කියවා බලන් ඕන ඒම කැන භික්ෂුවකට ඒ කොයි තරන් සාධාරනව ගැලපෙනවාද කියලා ලොකු තර්ක විතාර්ක සමාජයේ තියවි නමුත් බුදුරජාණන් වහන්සේගේ මුක්කේ ඉලක්කේ අප අමත කරන්න නරකයි. බුදුරජාණන්හන්සගේ ශ්‍රාවකය පැවිද්ධට එන්නේ සියලු දුක් නිමා කරලා සියලු දුකෙන් නිදහස් වෙලා නිස්සරණය පිණිසත් අවසායේ විමුක්තිය පිණිසත් ශක්ෂාත් කරගන්න අදහසින් කියලා ඇවිල්ලා. එබඳු අදහසකින් ආපු භික්‍ෂුවක් ප්‍රසිද්ධයේ තමා වෙනුවෙන් චන්දය ලබා දෙන්න මම ඔබට වැඩ කරන්න කියලා කියනකොට ඒ භික්ෂුවට. සන්දපාවිච්චි කරන්න බෞද්ධෝ පෙළ ගැහෙනවා අනගේ බෞද්ධම ැනත් අපි නැවත හැරිලා බලන්නෝට එහමයි. භික්‍ෂුවට ඔබතුමිය මතු කලා වගේ විවිධ දේශපාලනික ක්‍රියාකාරකම්බලදි අනුසාසනා කිරීම බුදු දහම විරෝධයක් දක්වන්න ැහැ.යි ඇැබයිඒ ික්ෂුවගේ සමස්ත සීමාව තේරුන් අරගත්ත තැනක. බුද්ධකාලයේ ඇතිවෙච්ච සහරබුද දි ැලුවට පසමයා අර්ුද හැමදාම තිබි තියවා. අදතියෙන්නේ අද මේ පුද්ගලික චර්යාව දිහා බලම් ස්වාමින්න් වහන්සලා කීප නමකගේ හැසිරීම දිහා බලලා සමස්ත බෞද්ධයෝ සංඝයා කියන ස්වභාවේ පිළිබඳ ගරහාාවට ලක් කරනවා. ඒ ගරහාවට ලක්කිරීම සංඝයාට කිසිම හානියක් නෑ. සංඝයා කියන ස්වභාවයට හානියක් න ඒ එකේ අවධානම තමන්ට නිතියන්නේ. එනිසා එබඳු අධදානමක බෞද්ධයා වැටෙනවා කියනෙ එක තුල ලොකු අසරන භාවයක් ති නොවනිසා තැ බුද්ධකාලේ ම ඉතාම ලස්සන සිද්ධියක් කියන්න. ෝෂිතාආරමි අර්බුදය තිවුණාන ධර්ම විනය සම්බන්ධ ධර්ම විනේ දන්න ස්වාමින්න් වහන්සල දෙකට බෙදුනාා ඇතටම බෙදුන තාම පොඩි සිද්ධියකටන වතුරභාජනී ධර්මියු ගන්නන හාමුදුරුව වැසිගිලියට ගිහිම් අතුරටිකක් තියලාවා. එකොට විනිියව ගන්න හාමුදුරුවෝ ගුරුවරයා ගිහි බලනකට වැසිගිලිය භාජනී වතුරටිකක් තියනවා. එතකටට ගුරුවරයා හන කවුද මේකති බෙතුරට මේ ධර්මිය ගන්නන හාමුදුරකව ම තමයි තියලාී. එතකට ිිය ගන්න හමුදුරුවායි ඔබහස දන්නඇදම මේ භානය වතුරතියනෙක නුසුදුසුයි කියලා. එතකොට ධර්මී දන්න හාමුදුරකිවා අනීමට සමාවන්න. මගේ ඇතින් වර දක්වුණා. ඔබහන්ස දන්නඇද්ද මේක වරදක් කියලා නෑ මන් දන්නන්නේ අයිනකමක් නෑකිවා. ප්‍රශ්නයක් නෑ කිවවා. නමුත් අර දිනිය ව ගන්නන හාමුදුරුව තමන්ගේ ගෝලයන්ට කිවවා ගිහින්. බලන්නකො අර ලොකුවට ධර්මී ගැන්වාට, ලැසිගිලි භාජනී වතුරතියන්නේ එක සුදුසුනය කියලා දන්නේ නෑේ. උන්හසේටිකව මක් නෑහහිනම් ප්‍රශ්ණි මේකට ආය තව පිරිසුදු කිරීම පිස ික්ෂුව විනේට අදාල ක්‍රියපටි පටි අඩුවන ෑන දැවත්ව ච්ද කියලා අර භික්ෂුව ඇදට කියලා ගෝලයෝ ස්ර ගිහින්කිවවා. ලොකුවට ධර්මයු ගන්නවා අර භික්‍ෂුව දන්න නෑනේ. වැසිගිලි භාජනී වතුරතියෙනෙක නුසුදු සුයි කියල. අර ගෝලෝටික ගිහින් ධර්මී ගන ගන්න ස්වාමින්න් වහන්සේලාට කිව. ඕගොල්ලන්ගේ ගුරුවරයා වැැසිගිලි භාජනි වතුරතියන්න හොඳ නෑ කියලා දන්න නැති කෙනෙක් නී. දැම්බෙ දෙන්න පටන් ගත්තා අන්තිමටම ශාලිකානවන ඔක භාග්‍යවතුන්හන්සේත් මැදිහත්ෙනවනයි උන්වහන්සේ මැදිහත්වෙනකොට එක භික්ෂුවක් කියලා තියෙනවා මේ ප්‍රශ්නය අපි බලාගන්න. ඔබ වහන්සේ ඔබවහන්සේ වැඩක් බලාගන්න. බලන්න ශාස්තෘන් වහන්සේට එකල භික්ෂුවක් කියපු කතාව. ඔබවහන්සේ ඔබහන්සක වැඩක් බලාගන්න මේ ප්‍රශ්නය අපි විසඳගන්න හර ද්ක් විදි ච්චා ඉන්න පුලුවන් හමම මොකද මේ විධ මානසික මට්ටන් බල විධ සඥා සහිත උදවයේ ශාලිකාන ම බද්ධසන්ට ඇවිල පැවිදිවන්නන්නේ ම තුට ඒයාගේ පිරිහිච් ලක්ෂණ තියන්න පුළුවන් ුදුරජාන්සේ දැනගත්ත අරබදය. දුවන පටයි බොෝ පිරිික් කුසල් කරගන්න නොමේ දියට කළොත් කියලා ඒකට විකල්පයක් විදදිහටනේ ශාිකාන වන වහසේ පාරිලේය වනේර්ගින් මාසකිපයක් වැඩඉන්න දැම්බලන්නේ එතන අරබුදය ඇතිවෙනකොට ඒ අරබුදේ සමනය කරගන්න මිනිස්සු තමයි ැදිහත්වෙන. මිනිස්සු බැලවා භාග්‍යවතු නහම්සෙත් මේ මිනිස්සු ප්‍රතික්ෂයප කළලා. එහෙම නං හොඳමදේ තමයි ආරාමි ගියා මිනිස්ස. ගිහිංකිවවා ස්වාමීනි තරහකට නෙමෙයි අමනාපකට නෙමේ අධින් පස්සේ අපේ ගෙවල්වලල් පිඩ පාතිඩප. මොකද ඔබ වහන්සේලා භාග්‍යවතු වහන්සේ ප්‍රතික්ෂේප කලා වෙන කෙනක් ප්‍රතික්ෂේප කලා නම්කමක් නේ දැයින් දවසක්කඉන්න පුළුවන්. දෙකක් ඉන්න පුළුවන්. ශාලිකානෝන බඩට පහරවදිනකට හරි අමාරුවයිනේ දරාගන්න භික්ෂුවකටන අන්තිමට විකල්පයක් නැති තැන බුදුරජණ වහන්සේ ළඟටගින් අනේ වාමීනියට සමාවවෙෙන්න්නි කල සමවාර්ගනාව එදා ඉන්ද ිනිසුසන් වලින් නැගටල ොහම ගරු බහම කරලා දන් පැන් පූජ කරන්නටන්ගත. දැන් මේ සංගේයාතර යම්. අඩු පහඩුවක් මතුවෙනකොට ඒ අඩු පහඩුව නිවැරදි කරගන්න දැන් උදව්කරේ ගිහි සමාජයේ. ඒමු අද භික්‍ෂුවකට වරදිනකොට ඒ වරද නිවැරදි කරගන්න ගිහි සමාජයෙන් උපකාරයක් හම්බ වෙන්නත් නෑ. සවමනස ගිහි සමාජයට අවබෝධයක් නෑනේද. දැන් විශේෂයෙන්ම ධර්මය විකෘති කරනවනා. බුදුරජණ වහන්සේගේ දේශනාවට පරිබාහිරවයම් භික්‍ෂූ වහන්සේ කෙනෙක්ගේ චර්යාව ක්‍රියාත්මක වනවා නම්. තකොට අපිටාර ක්‍රියාවම දැන් ඔබහන්සෙප මතුකරපු ඒ සිද්ධියම අපිට සිද්ධ කරන්න පුළුවන් නිස්න්න සැබේතන අර විශේෂයෙන්ම ශ්‍රාවකයක් ඒ අවබෝධය සහිත සිටිය යුතු ස්වාමන් හසගේ ශ්‍රාවකයක් බතුම තාමනි වැලදයක් කිවේ. ඒකට හේතුව ශාලිකානෝන මේ ගිහි පැවිදි දෙපාර්ශවම ධර්ම විනයෙන් සන්නධව එස්. ගැන ධර්මවිනය කියලා හිතන්නේ කටින පින්කටික කියලා හිතුනොත්න් අර බුදයක් මත්තුව වෙනවා. ර්මවිනී කියන්නේ බෝධි පූජාව කියලා හිතුනොත් අර්බු දෙයක් මතු වෙනවා. ධර්මවිනී කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාල එදා පළවෙනි ධර්ම සංගායනාවේදී මහාකස්්‍ය ප මහතන් වහසේ මැදිහත්වල එකතු කරපු ආස්චරයවත් ධර්මයක් තියෙනවා අපිට. ඒ ධර්මයේ තවමත් නිර්මලව පවතිනෝ. ඒ නිර්මලව ධර්මය පවත්වා ගැනීමේ උරුමය හම්බ වනිත් ලංකාවේ භික්ෂුවට එතකට එබඳු උරුමයක් තියෙන අපි ඒ විස්මිත ධර්මය එක පැත්තකින් කියයලා සංස්කෘතිකව ගොඩනගා ගත්ත ආටෝප සාටෝප ටික පමණක් කොලවෙතියාගෙන යනවනම් එබඳු සමාජයකට අරබු දෙයක් මිසත් නිවීමක් මුණ ගැහෙන්නෑන එනිසා අපි අද පන්සිල් මල්ලුවෙන් යෝජනා කරමු ධර්මවිනයේ තුළ සමස්තයක් විදියට සන්නද්ධ වෙනක තයි ගිහියකුටත් කරන්න පුළන් ලොකම උපකාරය එතුොට ධර්මවිනය සන්නදධ වෙච්ච තැන ගියකුට පුලුවන් මම කොයි තරං ස්වාමීන් වහන්සේක මැදිහත්වවෙමින් ගණු දෙනු කරන්න ඕනද මගේ සීමාව කොත්තනද. අන්න ඒවිදියට පුළුවන් තමන්ගේ සීමහදාගන්න සමහර අවස්ථාතියනවා භික්‍ෂුවගේ කඩා වැටීමට රිජුව ගිහිත් මක කියන්න ඕනත ම. මොකද භාරතය දැන් එතක කෙනක්කයන් පුළොන් සමස්ත සංගයාගේ බිඳ වැටීමං ඔබවහන්සේලා සොයං විේචනයක් නීද කරග්ඩඕන කියලා ඔහ නමුත් සමස්ත සමාජයේ බිඳ වැටීම කැන මික ෝක ධර්මතාාවය බුද්ධකාලේ බරපතල අබද තිබුණ. බුදුජාණන් වහන්සේ ළඟට එක භික්ෂුවක් ඇවිල්ලා කියනවා. සිවුරු ගොඩක් පොරවන්න එපාකිව් හම. සිවරු ගොඩාක් පරිහරණය කරන්න එපා කියලා බහ බාන්ඩි භික්ෂුවට බුදුරජණස අනුසාසනා කරනකොට. ඇත්තද භික්ෂ, බ සිවරු ගොඩක් පරිහරණය කරනවා කියන්නේ මේ බුද්ධසාසනය තුන් සිවුරෙන්ය පෙන්ඩනිම කියලා තියෙන්නේ කියලා. භාග්‍යවතුනාන්සේ බොෝම හිතානුකම්පාවෙන් කියද්දි. ඒය භික්ෂුව දහම් සභාවිදි සිවුර ගලවලතියලා. එහම ඔබවහන්සි මට මෙහෙමද ඉන්ඩ කියන්නේ කියල බුදුරජණන් වහන් ඉස්සරහා භහ ාන්්ඩික භික්ෂු ඇහවන් එකල එසේනම් මෙකල එවැනි අර්බුද කොහමත් තියන්න පුළුව. තකුණට මේ භය වනත් තේරෙනය ඔබතුමියකිපු ධර්මනී ාරතය තිබ සමකාලීන බුදුරජාන්සරහ භික්ෂු චර්යා අධ්‍යයනය කළු තේරෙනවා එක අතිශය සාමාන්‍ය තත්ත්යක් කියලා. අවධානම තියන්නේ වර්තමාන භික්‍ෂු චර්යා හොයමින් ඒ භික්‍ෂු චර්යාවට දෝසා රෝපණය කරමින් සමස්ත රහතන් වහන්සේලාට පවාචෝදනා කරයි. ඒ හරිම අවධනවා හම මිනිස්සු සංග කියන ස්වභාවය තුළ පුද්ගලය විදියට අටකුත් යුගල විදියට හතරකුත් තියෙනවා කියලා සංඝයාට වදින ගාථාව හරියට තේරුම් අරගෙන හිටියනම්. දැන් අපට ඇත්තටම වෙලා තියෙන්නේ ශාලිකානෝන මේ බුදුරජාණන් වහන්සේ හරියට සරණයන් බැරවු අරබුදයනන්නේ හම ඒකැන බදුරජාන් සරණ යන්න වෙන්නේ ශාලිකානෝවන උන්වහන්සගේ ගුණස්කන්දේ මගේ මනසට දරාගන්න බෑනේ එ අසීමමිත ගුණස්කන් දෙයක් න. දරමේ තියෙන ගුණස්කන්දි මට දරගන්න බැරිනිසා බුදුරජාණන් වහන් උන්හන්සේ ගුණ නමයක් කොසේ අපිට හඳන්නල දුන්නන්නේ. ඔය ගුණ නමේ දන්නේ ඇති මනස්සේ කොහොමද බුදුන්සරණයන්නේ කෙළ මට තවමත් හිතාගන්න බෑ. ධරමී ගුණ හයක් තියෙනව කියලා සමහර බෞද්ධය යැයි. වෙෙර විහාර ඇසු කරමින් සාමන්හන්සලක සිවරු පොටේ ේල්ලිලයින්න මනිස්සුව ධර්ම ගුණ හැ කියලා දන්නේ නැතිඋදවන්න පුළුව. ඒසා. සංගයාගේ ගුණ කියද කියේ ඇහුවත් නිරුත්තර වෙන තැනකනම් ඉන්න අර්ථමාන බෞද්ධයා. ඒ බෞද්ධයා කොහොමද තිසරණය තුළ ශක්තිමත්වෙෙන්නේ. සංගයාගේ ගුණ නමයයි, බුදුරජාණන් වහන්සේ ගුණ නමයයි ධර්මී ගුණ හයයි ඔක්කෝම එකතුුණම් බිසිහතරයි මේකට තමයි සූවිසි ගුණේ කියලා කියන්න කියලා. ඔය විසිහතර තෝරලා බේරලා හොද්දට ඉග ගෙන. ම කියන්නේ දහම් පාසල තුළින් හරිකමක් නෑ. අවුරුදු දෙකතුනක් හරිකමක් නෑ මේ පැහැදිලිව කියලදීලා. ඒ පැහැදිලි කියාදීම තුළින් මේවා වංවෙන් මසින් ආවේ එනික විස්තරාත්මක තොරතුර ටිකක් තමන්ගේ මනස තුළ මූලික වසයෙන් ගොඩ නඟාගන්න පුළුවන් වඋනාාන මංහිතන් නෑ. එවැනි චෝදනාවක් සංගයාට පොදු සංගයාට කරන්න පුළුවන් කියලා. කෙනෙ කියන්න පුුවන් මේ අපි පුද්ගලිකවයි දෝසාරෝපනය කරන්න කියලා. නමුත් පුද්ගලිකව දෝසාරෝපනය කරනකොට ඒ චෝදනාව රහතන් වහන්සේලාටත් යන බව අපි අමත කරන නරකයි. ඒමගේ මපික දෙයක් මතක තියාගන්න ඕන සමස්ත සමාජයේ තුළ සාධහරණී කරණය කිරීම නිෙමෙයි බෞද්ධ ශ්‍රාවකයාගේ ක්‍රමය. ඒම උන්වහන්සේ අපට උගන්නන්නේ මහනිනි තමන්වනිවන්න. ලෝකය නිවෙෙන එක ලෝකයාට අයිති දෙයක්. තමන්වනිවෙන්න. හමන්ව නිවාගත්තහම ලෝකයේ කොයි තරන් කැලඹනත් තමන්ට ඇවිස්සේ නැතුව ඉන්න පුළුවන්. ැ මම මේ මොහොතේ ඉන්න ඕන බුදුරජාන් වහන්සේ ධර්මය තුළ දායාාදවිච්ච ශ්‍රාවකෙක් විදියටටනං ඒ දායාදයනේ අපි ඔය නිතර කියන පිරිත් දේශනාවලද හමුදුරටු මතුකර ධර්මීද තියෙනෙදැ ලොක කතාන්දර මොක්වත්ව ඔන්න හැ ාලිකාන ඕන රතන සූත්‍රය අරගෙන බැලුවෝතුන්. රතන සූත්‍රයේ තියෙන්නේ මූලිකවසේෙන් බුද්ධශ්‍රාවකයා ශක්තිමත්යෙන් ඕන ආචාර ධර්ම පදධ තියෙන. ඒක බලන්න එක හට ලස්සට කියනවා හතරදිගින් හුලං හමනකොට චතු්බි වාතේපි අසම්පකම්පියෝ. හතරදිගින් හුලං හමනකොට යතින්ද කියීලෝ පටවිං සිතෝසිය. ඉන්ද්‍රකීලයක් පොළොවෙ හිටව වගේ හිතහදාගෙන ඉන්නවනං. ඒ හිතහදාගෙන ඉන්න තැනක තමයි. සත්පුරුෂ භවේතියෙන්නේ ඒ සත්පුරුෂ භාවේ තුළ තමයි සම්පූරණින් චතතුරා සත්‍ය අවබෝධී ශ්‍රාපකැවෘත්ත වින්. ඉතින් එතැන්ට හිතහදාගත්තට පස්සේ ලෝකයම කැලඹනත් සංගයා තුළ නෙමෙ. ඊ වඩාබරපතල අර්බුදයක් අපට මුහුණ දෙන්න වනත්. එයා තුළ නොසෙල්වෙන චිත්ත සමාධියක් තියාගන්න පුළුවන් හිතක් හදාගන්න පුළුවන් මේ අර්බුදේ බොහෝවිිට සමනය වෙනවා. මම ඔබට ඉතාම කරුණාවෙන් යෝජනා කරන්නේ ලෝකේ අරබුදේ විසඳනක පැත්තකින්තියලා තමන් නිවෙන්න බලන්න. තමන් නිවෙන එක තරං. ලෝකයේ කවුරු නිවනත් අපට වැඩක් නෑ තවවිදියකින්කිවෝත් ලෝකේම රහත් වනත් මට මොකද කියලා පැත්තකට වෙන්න මොකද. ලෝකම රහත් වනත් ම රහත් වෙලා නැත්තං, ලෝකේම ලබපු අරහත්වය මට කිසිම ප්‍රයෝජනයක් නෑ.